පස්සර පහක් කණ්ඩායම් පහක් එක කුසලානයක් ලංකා ප්‍රීමිය ලීග් 2024 ජාත්‍යන්තරයේ බැබලෙන දේශීය අභිමානය. ඇත්තටම සතුටුයි. අපේ හොඳ ආරම්භයක් අම්බෙලා ඊට පස්සේ විකට් අඩුන වෙලාවේ මා ඉසුරු අයියායි ඉනින් එක බිල් කරගෙන ගිය එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම බෝලිං වලුත් ටීම් එකට දෙයක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. අන්තිමේ දවසේ මැච් එක දින්න එක ගැන ගොඩක් සතුටුයි. මා ඉසුරු අයියා කතා වුණේ පුළුවන් තරම් අපේ රන් රේට් එක ඇවිල්ලා තිබ්බේ පළවෙනි ඕවර්ස් 9-10 වෙද්දී හොඳ රන් රේට් එක කරලා තිබ්බා. දික්කය ගාලා තිබ්බේ ඉඳලා. ඉතින් මම ඉසුරු අයියා කතා වුණේ පුළුවන් තරම් ඕවර්ස් 17-18 වගේ වෙනකන් ගැප්ස් වලට ගහ වැටෙන ලූස් බෝල්ට පුළුවන් තරම් අරගෙන යන්න. ඉතින් ඒ විදිහට අපි කරන් ගියා. ටාගට් එක තිබ්බේ මුලින්ම ලොකු ටාගට් එක තිබ්බා. ඊට පස්සේ අපි ටාගට් එක තියාගත්ත 160ක් 70ක් ගහගත්තොත් දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා අපි ඉතින් 179ක් අපි ගැහුවා. ඔව්, අද පොඩි සපෝට් එකක් තිබ්බා ස්පිනර්ස්ලාට. බෝලේ කැපෙන ගතියක් තිබ්බා. ස්ලෝ විකට් ස්ලෝ ගතියකුත් තිබ්බා. ස්පිනර්ස්ලාට සහයෝගයක් තිබ්බා විකට් එකේ. අපේ ටීම් මේ කට්ටියම හොඳට එකමුතු වෙලා ඉන්නේ. මොකද කට්ටිය බැහැලා ගහනවා, මැච් එක කෑගාලා ඉන්නවා. ඉතින් මැච් දෙකකුත් අපි දැන් දිනුවා. ඉතින් දිගටම මේක කන්ටිනියු කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. 18ක 32 කියන්නේ ඕස් 3ක 32ක් ලේසි වෙන්නේ නැහැ. අපි දැනගත්තා. ඒ කියන්නේ පාරවල් කොහොමත් ඒ ඩෙත් ඕස් දාද්දි පාරවල් වදිනවා. ඒත් අපි දැනගත්තා ඕවරේ එක බවුන්ඩරි එකකින් වගේ තියාගන්න පුළුවන් නම් මැච් දිනන්න පුළුවන් කියලා. ඒ වගේම හොඳ රන් අවුට් එකකුත් ආවා. චාමික අවුට් වුණා. ඊට පස්සේ මැච් එක අපේ පැත්තට ආවා. ගොඩක් සතුටුයි. මේ LPL එකේ ඉඳන් තමයි මම ඇත්තටම මම හිටපු දැනට එක්ක මම ශ්‍රී ලංකා ගහන්න ප්‍රධානම හේතුවක් වුණේ මේ LPL එක. මේ LPL එක ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ්ඩෙන් පවත්වපු ඉඳා ගොඩක් පොඩි කට්ටියට කැපිලා පේන්න පුළුවන් වුණා මම පළවෙනි LPL එකෙන්ම. ඊට පස්සේ තමයි මම මේ සිස්ටම් එකට ආවෙත්. ඉතින් මේ LPL එක ගොඩක් වටිනවා. දිගටම මේක තියන් යන එක වටිනවා. ඒකට ශ්‍රී ලංකා ක්‍රිකට් බෝඩ්ඩේට ස්තුති වෙනවා, IPJටත් ස්තුති වෙනවා. ලොකු එක්ස්පීරියන්ස් එකක්. මොකද අන්ඩර් ලයිට් අපිට ගහන්න හම්බෙන්නේ නැහැ ලේසියෙන්. ඒ කියන්නේ නැෂනල් ටීම් වෙන්න ඕනේ. මොකද එතකොට තමයි අපිට ඒ වගේ ටෝර්නමන්ට් එකක් හම්බෙන්නේ. දැන් මේ LPL එක හම්බුනාට පස්සේ අන්ඩර් ලයිට්ස් වල සෙල්ලම් ගන්න, ක්‍රවුඩ් එක ආපුවම සෙල්ලම් ගන්න, එන ප්‍රෙෂර් එක, ක්‍රවුඩ් එක ඈ ගන්නොත් එක්ක ඒ එන එක්ස්පීරියන්ස් එක වෙන තැනකින් ගන්න බෑ. ඇත්තටම මේක LPL එක තියෙන ලොකු ඔපචුනිටි එකක් අපි හැමෝටම. පස්සර පහක් කණ්ඩායම් පහක් එක කුසලානයක් ලංකා ප්‍රීමියර් ලීග් 2024 ජාත්‍යන්තරයේ බැබලෙන දේශීය අභිමානය.